මේ ඡායරූපයේ ඉන්නේ පොලිස් නිලධාරියෙක්. හැබැයි ඔහු නියම පොලිස් නිලධාරියෙක් නම් නෙමෙයි. LDDE සංවිධානය පොලිස් නිලධාරියෙක් ලෙස පුහුණු කර මුළුතු පොලිස් ස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ලබාගත් නිල ඇඳුමකින් සරසා වවුනියාව උසස් පොලිස් නිලධාරීන් විසින් සාකච්ඡාවක් පවත්වනු ලබන අවස්ථාවක එම සාකච්ඡාවට කඩා වැදී සිය ගතෙහි දවටාගෙන සිටි බෝම්බ කට්ටලේ පුරවා සීලු පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සූදානම් වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු වන සෙල්වා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ආදරය නිසා ඉලක්කය වෙනස් කළ මරාගෙන මැරෙන බෝම්බ කරුවගේ කතාව ගැනයි. ඉතින් වෙනද වගේම රැඳෙන මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්. එවකට වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළේ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ ගාමිණීද සිල්වා මහතා. සෙල්ලා පොලිස් අතරංගුවට පත් වුණේ වවුනියාවේ සිට ආපහු යාපනයට යෑමට ඕමන්තේ පොලිස් මුරපොළ හරහා යද්දී. පොලිස් මුරපොළේ රඳවා සිටි පුහුණුවලත් පසුව අත්අඩංගුවට පත් වූ LTDE සැකකරුවෙකු තමයි ඔහු සමග පුහුණු වූ අයෙකු ලෙස සෙල්ලාව හඳුනාගත්තේ. සෙල්ලාගේ ගම චාව කච්චේරිය. අම්මයි තාත්තා දෙන්නම මැරිලා අක්කල තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම අයවාහකයි. මේ තුන් දෙනා ජීවත් කළේ සෙල්ලා කුලි වැඩ කරලා. මෙහෙම ඉදදී තමයි LTDE සෙල්ලා තම කාඩරවරයෙකු ලෙස බඳවාගන්නේ. මූලික පුහුණුව ලැබුවේ පුනරින්වල. පුනරින්, මුලතිව් සහ මුහමාලේ වැනි ප්‍රධාන ස්වස්ථ ප්‍රහාරන් කීපයකට සෙල්ලායි තමයි ක්‍රියාශීලීව සහභාගී වුණා. මේ දක්ෂතා හින්ද කෙටි කාලයකින් සෙල්වාට කළු කොටි අංශයට උසස් කළා. LTDE සිය මරාගෙන මැරෙන කාඩරවරයන් හඳුන් ලබන්නේ කළු කොටි ලෙසින්. ටික කලකින් සෙල්වාට LTDE අපුරු යෝජනාවක් ලැබෙනවා. ඒ තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස පුහුණු වීමට. සෙල්ලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස පුහුණුව ලැබුවා. මේ අතරම සෙල්වාට මානසික අල්ලසක් දීමට LTDE පසුබට වුණේ නැහැ. ඒ ඔහුගේ කැපවීම වෙනුවෙන් මුළු ජීවිත කාලයේම පණ වගේ හිටපු අක්කල තුන් දෙනා බලා ගන්නවා කියලා. කෙසේ වෙතත් සෙල්ලා තමාට ලැබුණු ඉලක්කයන් අරගෙන වවුනියාවට ගියා. රත්නම් වවුනියාවේ රාජ්‍ය ආයතනික පියන් කෙනෙක්. රත්නම්ගේ බිරිඳ ජයලක්ෂ්මී ඔහුගේ දීනයන් දෙදෙනා කුඩා කාලයේදීම පිළිකාවක් හැදිලා මිය ගියා. ජීවාස ලක්ෂ්මී යන දීනන් දෙදෙනා සමග වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ කරදරයක් නැතුව ජීවත් වුණා. රත්නම්ගේ අයියා ජේසුදාසන් හිටියේ චාව කච්චේරියේ. ජේසුදාසන්ගේ පෙරත්තවට එක් දීපවාලි උත්සව කාලයකදී තම S2 වගේ ඉන්න දීනන් දෙදෙනා සමග අයියව බලන්න චාව කච්චේරියට ගියා. එහිදී ඔවුන්ට ලොකු අකරතැබ්බකට මුහුණ දෙන සිදු වුණා. රත්නම් දීනියන් දෙදෙනා සමග සිය අයියාගේ නිවසේ සිටින එක් රාත්‍රියක LTDE ජීප් රථයක් නිවසට පැමිණියා. රත්නම් සහ දීනන් දෙදෙනා විලාපනා කරද්දී රත්නම්ගේ වැඩිමහල් දීනි වූ ජීවාව LTDE විසින් පැහැරගත්තා. රත්නම් එදාම ජේසුදාසන් එක්ක චාව කච්චේරි LTDE කඳුර ළඟට ගිහිල්ලා එළි වෙනකම්ම හිටියා. ඒ වුණාට ඔවුන්ට කඳුර ඇතුළට යන්න හම්බුනේ නැහැ. රත්නම් මේ විදිහට දවස් 3ක් නොකා නොබී සිය බාල දීනිය සමග LTDE ගේට්ටු ළඟ සිටියා. අවසානයේ දින 3කින් පසු චාව කච්චේරි LTDE කඳුරේ ප්‍රධානියා හමු වෙන්න අවස්ථාවක් රත්නම්ට ලැබුණා. ඔහු හරිම සැරපරුෂ පුද්ගලයෙක්. ඔහු කිව්වා, "උඹලා හොඳට කාල ඇඳලා ඉන්නවා. අපි මේ කැලෑවට වෙලා විමුක්ති වෙනුවෙන් සටන් කරනවා. අපිට ඒකට ඉඩ දෙන්න බෑ. අපි උඹට ඒක chance එකක් දෙන්නම්. අපි එවනු අපේ එකේ කුඹේ ගෙදරට. එයා උඹේ ගෙදර තියාගන්න ඕනේ. උඹේ අයියාගේ පුතා කියලා. නැත්නම් උඹලගේ දුවල දෙන්නගේ එක්කෙනෙක් LTDE එකට බැඳෙන්න ඕනේ." ප්‍රධානියාගේ නියෝගය පිළිගන්නවා හැරෙන්න රත්නම්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි සෙල්ලා රත්නම්ගේ ගෙදරට ආවේ. සෙල්ලා රත්නම්ගේ ගෙදරට ආවේ අයියාගේ පුතෙක් විදිහට පිටරට යන්න අවශ්‍ය වැඩ ටික කරගන්න කියලා. ටික දවසක් යද්දී හරි පුදුම දෙයක් වුණා. LTDE විසින් ලබා දෙන දැඩි පුහුණුව හේතුවෙන් ගලක් වෙලා තිබ්බ සෙල්වාගේ හිතට රත්නම්ගේ වැඩිමහල් දුව ජීවා එබිකම් කරන්න ගත්තේ මේ දවස්වල. සෙල්ලා නිතරම රත්නම්ගේ දීනෙන් දෙනා එක්ක වවුනියාව නගර චිත්‍රපට ශාලාවල සැරසරන්න ගත්තා. LTDE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවා මෙහෙමකට ඉදවුවොත් ඔහුගේ ක්‍රියාකාරකම් පරීක්ෂා කරන්න වෙනම කීප දෙනෙකු යොදවනවා. ඒ පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තු සේවාවේ ඔත්තුකරුවන්. ඔත්තුකරුවන් සෙල්වාගේ වෙනස් වීම පොට්ටු අම්මාන්ට වාර්තා කළා. පොලිස් අධිකාරී කාර්යාලයේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට LTDE සංවිධානයේ සෙල්ලාව කිහිප අවස්ථාවකදී සූදානම් කරත් ඒ වන විට සෙල්ලා මිනිස් බෝම්බයක් වී කෑලි කෑලි වලට කැඩී යෑමේ අදහසින් ඉවත් වෙලා තමයි හිටියේ. ඒ වෙනුවට ජීවාගේ ආදරයට මැදිව මහත් උබතෝ කෝටියක තත්ත්වයකට මැදිව සිටියා. මේ වන විට සෙල්වාගේ මරාගෙන මැරෙන ජැකට්ටුව සහ පොලිස් ඇඳුම් සියල්ලම පොලිස් අධිකාරී කාර්යාල ඉදිරිපිට පිහිටි තේක කැලෑවේ LTDE සංවිධානයේ හිතවතෙකුගේ නිවස තුල සංගවා තිබුණා. අවසානයේ පොට්ටු අම්මන් තීරණය කළා සෙල්වා නැවත කඳවන්න. කෙසේ හෝ සෙල්වා නැවත ජීවාගේ වෙන්ව යන රාත්‍රි තමයි වේදනාත්මක රාත්‍රියක් විය. සෙල්ලා බලාපොරොත්තු වුණේ ඕමන්තේ මුරපොළ හරහා ගිහිල්ලා කෙසේ හෝ වෙනත් චිටිපාරකින් පැමිණ ජීවාද සමග කෙසේ හෝ ගොස් ජීවත්
පැවැත්වීමටයි. එහෙ සෙල්වා ඕමන්ති මුරපොලේදී හඳුනාගෙන අත්තරංගොඩ පත් වුණා. සෙල්ලෝ ප්‍රශ්න කරන අවස්ථාව හමුුණේ මට. ඔහු එහිදී කිසි දෙයක් කිව්වේ නෑ. හැබැයි සෙල්ලාව බලන රත්නමසේ දීනියන් දෙදෙනා පැමිණෙන සෑම අවස්ථාවකදීම සෙල්ලා ජීවා සමග ඇසින් කතා කළ ඉඟි තේරුම් ගැනීමට යම් තම් යෝන්මිය පසු කරපු මට තේරුම් ගැනීමට අමාරුනේ නැහැ. අවසානයේදී සෙල්වාස ජීවා සමුග සාකච්ඡා කර ප්‍රශ්න කිරීමේදී සියල්ලම හෙළි වුණා. පස්සේ සෙල්වා අධිකරණ ඉදිරිපත් කළා. අධිකරණ යන දවසේ සෙල්වා පැය එකක් කාලයක් ඇඬුවා. ඒ වන විට ඔහු අපේ කාර්යාලයේ බොහෝ දින සමග ඉතම කුළුබග වෙලා හිටියා. ඔහුගේ වෙන්වීම ඔහුට මෙම අපට දරාගත නොහැකි වුණා. මිනිස් බෝම්බයක් වූ සෙල්වාගේ මෙහෙයුමේ සැලසුම විතිබුණේ මන්නාර්මයේ සේවය කරන ඩවිඩ පොලිස් නිලධාරියෙක් ලෙස. උසස් පොලිස් නිලධාරීන්ගේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවේදී පොලිස් අධිකාරි සංකීර්ණයට ඇතුළු වී සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට ගොස් සිය බෝම්බ කට්ටලේ පුපුරවා ගැනීමයි. මෙහිදී ඔහු අපූරු හැඳුනුම්පත සූදානම් කරගෙන තිබුණා. ඒ හැඳුනුම්පත එක් පසක ජාතික හැඳුනුම්පත ලෙසත් අනෙක් පස කහපාට පසුබිමේ කළුපාට අකුරින් මගේ ඇඟේ බෝම්බ හයි කරලා තිබෙනවා. මට යන්න දීපන් නැත්තම් මෙතන පුපුරු ගන්නවා ලෙස සඳහන්ව තිබුණා. සෙල්වාගේ ඉලක්කය වෙලා තිබුණේ කෙසේ හෝ බෝම්බේ පුපුරවා ගැනීමටයි. සෙල්ලා ජීවා සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවය මා ඇතුළු පොලිස් නිලධාරීන් රාශියකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව සිතීමේදී මහත් ආශ්චර්යක් බව හැඟෙනවා. මේ සත්‍ය කතාව ඇසුරින් තමයි මොහාන් තියාස් විසින් කළු සුදුමල් චිත්‍රපටය නිර්මාණය කරේ. නමුත් එම චිත්‍රපටයේ ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලකුණේ නැහැ. ඉතින් ඒ ගැනත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. කොහොමුණත් මේ වීඩියෝ සකස් කරන ලද්දේ සත්‍ය සිදුවීමක් ඇසුරින්. මෙහිදී මෙම කතාව පවසන්නේ පොලිස් නිලධාරියෙක්. ඔහුගේ මතක සටහනක් තමයි මේ කතාවේ ඔබට පැහැදිලි වෙන්නේ. ඒ ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවේ වගේම මුළු ලෝකයේම යුදමේ ගවේෂණ ඔබ සම්බන්ධයෙන් කැමති නම් අනිවාර්යයෙන්ම අපිට නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපිට නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්න මතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.